चंदीम वीरकोडि गारु ज्येष्ठ मंत्री तुमा अवसानी के उत्साह कला मे के जनक रत्न एक नैंदे उन्नाट या वैंकरण अभी विरुद्ध वगैक आंडू मेवेला वेतुमे सतुरा जनक रत्न आंडे सतुरे क्विदेट पेनवा सतुरागे सतुरा पे मिथुरायन न्याय अद अभी विरुद्ध वगैतन के उत्साह कले गर सभापत्मी मे लोके दासेवन सीवसे कथाकरण आंडुकने बलय निश्चित तनि तंगलट हुदेकलावीम अपि कोमद वलक्वन्नि कियला इकट तमाय लोके विदायके वेनम व्यवस्थादायके वेनम अधिकरणे वेनम स्थानगत कल्ला लोके आंडुकरण मोडलयक् हंदुन्नादिन मे महाचार्य जीएल पीरिस मेत्तुमा वेनि अय मे विषये महा प्रामाणिक विद्वतुन् नूतन लोके एतनिनु तेहाट गिहिल्ला तवदुरटत् मेक स्वाधीनकरण दरण उत्साहे श्रीलांकिक मोडले विदियट तमाय अपि मे स्वाधीन कमीशन सभा पिलिबंद कारणव अंदुनगन दैन मे कमीसमे नम स्वाधीन उनसनिन सभापति स्वाधीन वेनो वगे तियरियक एहेम गणन हेदिल्लक अपि देखला ने एवगेम मे लोके देशपालनिकव हेदैरीमक तियन एवन्नक नेति ओनम केनेकुट तेरेनवा मे लोके मे मिनि समाजे निरपाक्षिक स्वाधीन मिनिस्सु किला जातियक ने हेबै किसियम पवरन लद निश्चित राजकार्यक पेनुवेन मिनियक्व स्वाधीन करन्न पुलुवन् दैन स्वाधीन कमीशन सभावक कार्यभारेदी अपि मे स्वाधीन निलधारीन् नत्नम् कमीशन सामाजिकयन् विदियट हंदुनगन्न उत्साह करन्ने एवनि पिरिसा नमुत् मम इताम विवृतव प्रश्न करनवा जनक रत्नायक मेतितुमागे चर्यावन् तुल इतुमागे हेसरीम् रटा एतुले අපි වෙන ස්වාධීන මිනිහෙක්ව දැක්කද කියලා මම ඊටාම අවංකව මේ සමාජෙන් මේ ප්‍රශ්නේ අහනවා එතුමාගේ චර්යාවන් ඇතුලේ අපි දැක්කේ නිකන් මේ self promotion ස්වයං ප්‍රවර්ධනකාමී මිනිස්සෙක්ව ඔහු අඳින පළඳින විදිහ ඇතුලේ ඔහු වැඩ කරන විදිහ තුල ඔහු කතා කරන ආකාරය තුල මාධ්‍ය භාවිතය භාවිත කරන ස්වභාවයන් තුල අපි දැක්කේ පෞද්ගලික ප්‍රචාරණකාමීත්වයක් පසුපස යන පුද්ගලෙක් විදිහට දැන් එවැන්නෙකුට ස්වාධීන කොමිෂන් සභාවක කාර්යභාරයයි එවැනි චරිත ලක්ෂණයි අතර ගැටීමක් ඇති වෙනවා මට පේන්නේ මේක කංචන විජේසේකරයි ජනක රත්නායකයි අතර අවුලක් නෙවෙයි මෙන්න මේ ස්වාධීනත්වය නැත්නම් නිශ්චිත රාජකාරියට අදාළව තමන්ගේ ස්වාධීනත්වය ප්‍රකට කිරීමට ජනක රත්නායක අසමත් වීමයි මම මේක ඇතුලේ දකින්නේ දැන් අපි හිතමුකෝ ලයිට් බිල අඩු කිරීම පිළිබඳ මහජන වමනාව නියෝජනය කරන මිනිස්සුනේ මේ සභාවේ ඉන්න 225ම මම දන්නවා මූලාසනයේ ඉන්න ඔබ ඇතුළු එහා කෙළවරේම ඉන්න මන්ත්‍රීතුමා දක්වාම මේ සභාවේ කිසි මිනිහෙක් කැමති නැහැ ලයිට් බිල වැඩි කරනවට ඒ මොකද අපි දැන් මේ සාකච්ඡා ඉවරලා මම වලල්ලා විට මලගෙදර යන්න තියෙනවා මං මේ මිනිස්සුන්ට මූණ දෙන්න ඕන හැබැයි ප්‍රායෝගික తත්වය අපි මේක ඇතුලේ තේරුම් ගන්න. ඒ වගේම මම ප්‍රශ්න කරන එක තමයි ජනක රත්නායක මැතිතුමාගෙන් දැන් ලයිට් බිල අඩු කරන්න ප්‍රවෘත්ති සාකච්ඡා තියලා බෑ. ඇමති එක්ක ගැටුණයි කියලා ලයිට් බිල අඩු වෙන්නෙත් නෑ. දැන් ඒ කොමිසමේ සභාපති විදියට ඔහු කතා කළාද ලයිට් බිල වැඩිවීමට බලපාන ඇත්ත විද්‍යාත්මක හේතු නිර්වල් කරන්න. කලමනාකරන දෝෂ රසක් තියෙනවා මේ මේ ශේෂ්ත්‍රයට අදාළව මේවා කතා කළාද? එවගේම අඩු පිරිවැය බලශක්ති ප්‍රබවයන් දිරිමත් කරන සංවාදයක් අමාත්‍යංශයේ හෝයා එතන සමග ඇති කරගන්න ජනක රත්නායක මැතිතුමා උත්සාහ කළාද? එවගේම ඇතැම් තැන්වල මම දන්නේ හරිද වැරදිද කියන්න ඓතිහාසික චෝදනාවක් තියෙනවා බලශක්ති ශේෂ්ත්‍රයට අදාළව පෞද්ගලික අංශෙන් ගන්නා මිලදී ගැනීම සාධාරණ මිල තත්වයන් මත නෙවෙයි තියෙන්නේ කියලා. මෙන්න මේව අඩු කරන්න පුළුවන් තැන් තියෙනවද කියලා හෙව්වද මෙන්න මේ වගේ ඇත්ත තැන් පිළිබඳව හොයන්නේ නැතුව මේ රැට ඇවිල්ලා ප්‍රවෘත්ති ඇතුලේ අපි එතුමාගේ ලස්සන ඔබතුමාට විනාඩි 2ක කාලයක් කතාවක් දකිනවා ගරු සභාපතිනි මම බොහොම කෙටි වෙලාවක් ගන්නෙ මම ඔබතුමාට උදව් කරන්නම් කාලේ මේ කලමනාකරණය කරගන්න මට තාම අන්තිමට එකයි කියන්න තියෙන්නේ මේ සමාජයේ ගරු සභාපතිතුමනි දුක් විඳිනවා බැලූ බැල්මට ඉතාම ආකර්ෂණීය ජනප්‍රිය චර්යා ස්වභාවයක් මත මේක මං අඳුනගන්නේ අර ඕවර්ඕල් පික්චර් එක නොදකින හුදෙකලා තමන් දන්න දේ තමන් ආස දේ විතරක් දකින මිනිස්සුන්ගේ හැසිරීමක් පිළිබඳ ප්‍රශ්නයක්.
පර දවසක් මහාචාර්ය ජීල් පිරිසමතුමා කියලා දුන්න මේ ලෝකෙ මේ චෙරි පිකින් කියලා සංකල්පයක්. Taman ආස කෑලි ටික විතරක් ගලවගෙන ඒක විතරක් කතා කරන්න හදනවා. ජනක රත්නායක මැතිතුමාගේ මම ඌට කිසිම සාහසික නිර්දේ විවේචනයක් කරන්න යන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ඕවර්ඕල් පික්චර් එක නොදකින ප්‍රශ්නය ඔහු තුල අපි දැක්කා. මේක තේරුම් ගන්න පුළුවන් අර එක නොවන කෙනෙක් ගහක් බදාගත්තේ ගිල්ලා මේ ලෝකේ තියෙන එකම ගහ මේක විතරයි මේ જાතියේ ඒ නිසා මම ඉන්නකම් මේ හයිවේ එක හදන්න දෙන්නේ නැහැ වගේ. ඒ කියන්නේ සමස්ත චිත්‍රය දැක්කේ නැහැ. අර අපි පොඩි කාලේ සිංහල පොතේ පාඩම කාවා අන්ධයෝ හත් දෙනෙක් එකතු වෙලා ඇතාව තේරුම් ගන්න උත්සාහ කරනවා. කන අල්ලන අන්ධයා කියනවා ඇතා කුල්ලක් වගේ කියලා. කකුල බදා ගන්න අන්ධයා කියනවා නෑ ඇතා වංගෙඩියක් වගේ කියලා. හැබැයි ඇතා වංගෙඩියක් වගේත් නෙවෙයි ඇතා කුල්ලක් වගේත් නෙවෙයි. මේ එක මිනිහෙක්වත් සමස්ත චිත්‍රය දැක්කේ නැහැ. දැන් අපි මේ වන විට විදුලි ඒකක නිෂ්පාදන ඒකකයක පිරිවැය රුපියල් 16 ඉඳලා 32කට වැඩි වෙලා. මේ ප්‍රශ්නයක කොටසක්. විදුලි බල මණ්ඩලය CPC කට බිලියන ගාණක් ණයයි. ආණ්ඩුවේ බැංකුවලට බිලියන ගාණක් ණයයි. පෞද්ගලික සැපයීම් කරුවන්ට බිලියන් ගාණක් ණයයි. රුපියල් බිලියන 500ක විදලා මහ දෙවන්ත ණය මුදලක හිර වෙලා. මේ සියල්ල ඇතුලේ තමයි අපි තීන්දුව කිරීම පිළිබඳ ප්‍රශ්නේ සාකච්ඡා කළ යුත්තේ. දැන් ජනක ගැන කියලා වැඩක් නැහැ. ඊළඟට එන සභාපති ඕවර්ඕල් චිත්‍රයේ දකින්න මිනිහෙක් වේවා. ඒ තමයි මගේ ප්‍රාර්ථනීය කරු සභාපති. Thank you. Honorable Mithias.